जेसुबेटाय सुंदर उदासनाक इति अदात अपि जेसुस वहांसेगे नामेन अवदिवसिन्नो इतिन कितनुवागे बलापोरोत्तुव जेसुस वहांसे इतिन मे वनकोट अपि दकिनो अपे रटे एवागेम लोके बोहो रटवल विशाल आर्थिक वेटीमक विशाल पशुबहमक गमन करनो इति यातर अपे रट दिनेन दिन कडागन वेटनो ඉතින් තරුණයෝ අරගල කරන මිනිස්සු පාරට බහැලා හැම තැන්වලම බැලු බැලුට හැම තැන්වලම මිනිස්සු විසින් පත් කරගත්ත දේවල්ම අදරු දුවේ පුතේ අද විනාශ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හැම සිද්ධියක් කරාම කිතුණුවන් යස් යායුත්තේ සුදු බයිබලයේ දිහාවට. එදා දයන් වහන්සේ මවලා එදා දයන් වහන්සේ දන්වන්නේ තබලා උන්වහන්සේ හරි ලස්සනට උන්වහන්සේ රජෙක් විදියට මිනිසුන් අරගෙන ආවා. නමුත් එක තැනකදී මිනිසු රජෙක් වෙන්නෝ මිනිසු දයන් වහන්සේ එපා කරනවා හරියට ආදම් සායව ඒදන් නොවෙනි දෙවන් වහන්සේ එපා කළා වගේමයි නේද ඒදන් නොවෙනි සියලු රහස් දන්න කෙනාව ඒදන් නොවෙනි සියලු රහස් දන්න දෙවියන් වහන්සේව ඕන් එළියට දානවා ඔබේ තුත්තේම ආ දෙවියන් වහන්සේ ආදම් මෙල්ල දැම්මද කියලා නැහැ කල්පනා කරලා බලන්න ඕන් ඒදන් නොවෙන දැකලා ඒ තිබුණ උදේවල් දැකලා ඕන් ඒක භුක්ති විඳින්න පටන් ගත්තා දයන් වහන්සේගේ අවසරයෙන් තොරව. ඉතින් එලෙසදී ඒ සිද්ධිය වගේමයි එදා සාමුවෙල් ප්‍රතික්ෂේප කරලා එදා ඔවුන් තොරගත්ත සාවල් නිසා ඊශ්‍රායෙලට වෙච්ච දේ. ඉතින් සාදර දෙපොතේ කිතුනවා කියන්නේ හැම තිස්සෙම උන්වහන්සේ දිහා බලන උන කියන. හොඳට ආගන්න ඒ නිසා. දයන් වහන්සේ මේ ලෝකයේ දිහා බලද්දී මනුෂ්‍ය වර්ග දෙකක් උන්වහන්සේට පේනවා. දයන් වහන්සේ මේ ලෝකයේ දිහා බලද්දී මනුෂ්‍ය වර්ග දෙකක් උන්වහන්සේට පේනවා. ආලෝකේ දරුව සහ අන්ධකාරය දරුව. ඔය දෙකෙන් එකක විතරයි ඉන්න පුළුවන්. එහෙත් ඉන්නවා මම මෙහෙත් ඉන්නවා මම කියලා කියන්න බෑ. ඉතින් ආදර දුවේ පුතේ මේ උදෑසන මේ සවන් දෙන ඔබ මම විශ්වාස කරනවා ඔබ ආලෝකේ දරුවෙක් වෙන්නේ නැති කියලා. සුදු ලෝක්තුමගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තිය මෙන්න මෙලෙස උන්වහන්සේ සඳහන් කරනවා. එබෙවින් ඔබ තුල ඇති එළිය අඳුරු නොවන ලෙස බලා ගන්න. ඔබ තුල ඇති එළිය ඒ කියන්නේ ඔබට එළියක් තියෙනවා. ඔබ තුල එළියක් උන්වහන්සේ දීලා තියෙනවා. ඔබ තුල ඇති එළිය. ඒ විතරක් නෙමෙයි සුදු ජෝහන්තුමා අදෘ දුවේ පුතේ 11 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම කියනවා. ඒත් යමෙක් රාත්‍රී කාලයේ ඇවිදින්නේ නම් ඔහු තුල එළිය නැති නිසා ඔහු පැකිලී වැටි. ඔහු තුල එළිය නොමැතිකම යොහන් තුමා කියනවා ලූක් තුමා කියනවා ඔබ තුල එළියක් තියෙනවා. මිනිසයා තුල එළියක් නැතිනම් අදෘ දුවේ පුතේ ඔහු පැකිලී වැටෙනවා. ලූක් 11:35 කියනවා එළියක් තියෙනවා. යොහන් 11:10 කියනවා එළියක් නැති අය වැටෙනවා කියලා. ඉතින් මේ වෙනකොට අදෘ දුවේ පුතේ ඔබයි මමයි ඉන්නේ ආලෝකයකද අන්ධකාරයකද කියන එක කල්පනා කරලා බලන්න. ඔබ බලන්න පෙරලා යසායා බොහොම පැහැදිලිවම අනාගත වක්තෘ මේ ගැන කතා කරනවා. යසායා 50 ආදර දුවේ පුතේ මම හරි ආස කරන පරිච්ඡේදයක්. උන්වහන්සේ යසායා 50:10 මෙන්න මෙහෙම කියනවා. ඔබ අතරින් සමිඳුන් කෙරේ ගරුබී ඇති අය එතුමන්ගේ සේවකයා කියන දෙයට සවන් දෙන්න. තමන්ට ආලෝකයක් නැතිව අන්ධකාරයේ ඇවිදින අය සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමන් කෙරේ බලාපොරොත්තු වෙන්න. මේ උදෑසන ඔබ අන්ධකාරයක නැතුව ඉන්නවා නම් උන්වහන්සේ කියනවා උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න කියලා. ඒ මොකද 11 වෙනි පදයේ ලස්සන කතා කරනවා. ගින්නක් දල්වන ගිනි අඟුරු මුලවන සියල්ලෙනි අනුන් විනාශ කරන්නට උපායෝදන ඔබ ඔබේම උපාය වලින් විනාශ වන්නෝය. සමිඳුන් අතින්ම එය සැලසෙනු ඇත. ඔබ භයංකාර විපතකට පත්වන්නෝය. අදෘ දුවේ පුතේ එලියක් නොමැති අය ආදර දුවේ පුතේ භයංකාර විපතකට පත් වෙනවා. මෙතන කියන්නේ එහෙමයි. එනිසා ආදර දුවේ පුතේ මම ඔබට කියනවා එළිය තුර නැති අන්ධකාරයේ ඉන්න අය ඒගොල්ලෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒගොල්ලන්ට සිදුවීමක් සිද්ධ වෙනවා. ඔබ දන්නවද? කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒ මොකද? සුදෝ පාවුතුමා මම හරි ලස්සනයි මේ වචන හැමතිස්සම කියනවා අලුත් ගිවිසුමේ යෝධයා. නේද? සුදෝ පාවුතුමා එපිස 6:12 මෙන්න මෙහෙම කියනවා.
බලන්න මන්ද අපේ සටන මිනිස් සතුරන්ට විරුද්ධව නොව අධිපති කම්බලට පරාක්‍රමධාරීන්ට මේ අන්ධකාරයේ ලෝක මුලා දෑනින්ට මේ අන්ධකාරයේ ලෝක මුලා දෑනින් ඉතින් ඒ නිසා ඔබ කැමති වුණත් නැතත් ඔබ ඉන්නේ අන්ධකාරේ නම් ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ අන්ධකාර ලෝක මුලා දෑනින්ගේ ක්‍රියාවන් ඒ අන්ධකාර ලෝක මුලා දෑනින්ගේ ක්‍රියාවන් ඔබව වේදනාවකට අරගෙන යනවා වේදනාවකට අරගෙන යනවා ඒ නිසා තමයි සාවුල් වරගෙන බොහොම පැහැදිලිවම මම කියන්නේ සුදු බයිබලයේ කියවන්න ඒක හරි පැහැදිලිව ඉල්ල තියෙනවා හරි පැහැදිලිව තියෙනවා ක්‍රියාපොතේ කියන අපෝස්තුලගේ ක්‍රියාපොතේ කියනවා 26 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය මාදා ගැනීමෙන් ඔවුන් පව් කමාවද දයන් වහන්සේගේ ජනතාව අතරේ උරුමයක් ලැබෙන පිණිස අන්ධකාරයෙන් ආලෝකයට ගේන්ට පාවුලුගේ රාජකාරිය මොකද්ද ක්‍රිස්තුස් වහන්සේ වදාහ ගැනීමෙන් ඔවුන්ගේ පව් කමාවද දයන් වහන්සේගේම ජනතාව අතරේ උරුමයක් ලැබෙන එකයි විතරක් නෙමේ ලැබෙන්න ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ගේන්නේ ඉතින් මෙතන ජේසුගේ කැමැත්ත බොහොම පැහැදිලිව ඉල්ල තියෙනවා ඔබ අඳුරේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි ඔබ අඳුරෙන් ආලෝකයට යිය යුතු කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබ ජේසුව අදාහගත්තද එහෙනම් ඔබ අද අඳුරෙන් ආලෝකයට ආපු කෙනෙක්. ඔබේ පව් ඔබට පව් කමාව ලැබිච්ච කෙනෙක්. හොඳට අහගන්න. ආලෝකය දරුව කියන්නේ ජේසුව අදාහගත්ත අය. ලෝකෙ මිනිස් වර්ග දෙකයි ආලෝකේ දරුව සහ අඳුරේ දරුව. අඳුරේ ඉන්නවා කියන්නේ සාතන්ගේ ආධිපත්‍ය අන්ධකාර ලෝක මුලා දෑනින්ගේ ක්‍රියාවට අසු වෙච්ච අය. ඉතින් ඒ සාදර දුවේ පුතේ අද මේ වෙනකොට මේ අඳුරයි ආලෝකයයි අඳුර ගන්න බැරුව මිනිසුන් අත වෙනවා. ඉතින් ඒ නිසා හොඳට දැනගන්න අපේ අරගලය අපිට පේන මාංශ වලට විරුද්ධව නෙමෙයි. අපි අරගලය මේ ලෝකයේ අන්ධකාර මුලා දෑනින්ගේ ආත්මවලට විරුද්ධව. ඒ නිසා හොඳට දැනගන්න එදා නැවේදි යෝනාගේ කවුරු යාච්ඤා කරත් කොපමණ අය යාච්ඤා කරත් මතකද ඒ කපිතාන් කියන ඔබ හැම දෙම කරලා බැලුවා සාමාන්‍ය නැවක් අරගෙන යන්නේ මේ දන්නේ නැති මෝඩෙක් නෙමෙයි හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් නමුත් ඔහුට සිද්ධ වෙන අන්තිමේදී ඔහුගේ අත්දැකීම පරාජයටපත් වෙනවා තම තමන්ගේ දෙවියන්ට යාච්ඤා කරන්න නමුත් ආදර දෙපොත ඒත් කුණාටු ඒ වගේමයි ඇයි නැවතුලේ දෙවන් වාසික දරුවා දන ගන්න තුරු කුණාටු නතර වෙන්නේ නැහැ ඒ නිසා දවසක් නිහඬව හිටියා යාච්ඤා කරා ස්වාමීන් වහන්සේගේ විමසීමේ ආත්මයක් එක්ක හිටියා යසායා පන්නේ පරිච්ඡේද කියවන්න යසායා පන්නේ පරිච්ඡේදේ යසායා එකේ නමේ කියනවා උන්වහන්සේ සොදෝම සහ ගොමොරාව වෙන්න දෙන්නේ නැතුව මේ විදියට හරි තියලා තියෙන්නේ උන්වහන්සේ තෝරගත්ත කීප දෙනෙක් සරිහෙන්න නිසා කියලා තියෙනවා ඒ නිසා මේක හරි බරපතල අවස්ථාවක් එනිසා ඔබ ඉන්න රටේ ඔබ ඉන්න තැනේ ඔබ ඉන්න දිස්ත්‍රික්කේ යෝන දන ගැහුවා වගේ මේ ලෝකයේ අන්ධකාර මුලා දෑනින්ට විරුද්ධව ඔබ යාච්ඤා කරන්න ඒ මොකද එදා මාර්තාත් යාච්ඤා කරා මරියත් යාච්ඤා කරා හොයලා බලන්න ඔය දෙන්නගේ යාච්ඤාවෙන් එක යාච්ඤාවකට උන්වහන්සේ ගැස්වල කඳුළු වැගිරිලා ලාසොරස් මරුන්ගේ නිලියට ගෙනාවා උන්වහන්සේව අඬවන්න පුළුවන් යාච්ඤාවක් ඔය දෙන්නගේ එක්කෙනෙක් ළඟ තිබ්බා හොයලා බලන්න ඒ නිසා ඔබත් මේ අසාන් ඉන්න උන්වහන්සේගේ ඇසේ කඳුළු සොලවන්න පුළුවන් කෙනෙක් බවට පත්වීමේ යාච්ඤාවක් කරන්න අද ඉඳලා අපි යාච්ඤා කරමු ස්වාමීන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා අද දවස නිසා මේ කතා කරලා සියලු දේ ඔබට බාරයි ස්වාමිනේ අද දවස තීරණ ගන්නා වූ ආලෝකයට එන්නා වූ සියලුම දෙනා ඔබට බාර කරනවා ආශිර්වාද කරන්න ඔබගේ බලවත් වූ උතුම් ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් සහාය ආමෙන් ආමෙන්